ජාතික කොඩිය ඔසවනකොට එන්න මේ වගේ සිරස් අතර එසවන්න ඕන. හරි? සිරස් අතර තමයි ජාතික කොඩිය ඔසවන නිවැරදි පිළිවෙල වෙන්නේ. හරිද? සර් අන්න මාස්ටර් ගුරු. ආ. මාස්ටර් ගුරුත් වෙලාවටමයි ආවේ. අපි මේ ජාතික කොඩිය ඔසව ගන්න උදව්වට කවුරුත් ගන්න නැතුව හිටියේ. උදව් නම් කරන්න පුළුවන් සර්. ඒ වුණාට මේ හදිස්සියම කොඩියක් අරගෙන මොකද කරන්නේ සර්? මාස්ටර් ගුරුට මතකයට එන්නේ නැද්ද? අපේ රටට බොහෝම වැදගත් දිනයක් ළඟ ළඟම එනවා. කල්පනාවට එන්නේ නැද්ද මාස්ටර් ගුරුට ඒ දවස ගැන? ඒ මොකද්ද සර්? පුංචි දුවල පුතාලට කියන්න පුළුවන්ද අපේ රටට අපේ රටේ සියලුම ජාතීන්ට බොහෝම වැදගත් දවසක් ළඟ ළඟම එනවා. කාටද කියන්න පුළුවන් මේ දවස ගැන? සර් ඒ කියන්නේ නිදහස සුසය ගැන නේද? සෙනෙත්තයා කිව්වා හරියටම හරි. අපේ රට විවිධ ජාතීන්ගේ ආක්‍රමණයට ලක් වෙලා 1815 අවුරුද්දේ ඉඳලා බ්‍රිතාන්‍යයේ පූර්ණ යටත් විජිතයක් බවට පත් වෙනවා. ඉතින් එතන ඉඳලා හරියටම අවුරුදු 133ක් බ්‍රිතාන්‍ය ජාතිකයෝ අපේ රට පාලනය කරාට පස්සේ 1948 පෙබරවාරි 4 වෙනිදා අපේ රට පූර්ණ නිදහස ලබා ගන්නවා. ඉතින් 1948 අපේ මේ ලබාගත්තු නිදහස් රාජ්‍යයක් බවට පත් වුණු සැමරීම තමයි හැම අවුරුද්දකම පෙබරවාරි 4 වෙනිදා අපි මේ සමරන්නේ. සර්, එතකොට ඒක ගොඩක් ලොකු උත්සවයක් වෙන්නේ නැති නේද? අනිවාර්යෙන්. ප්‍රධාන උත්සවය පවත්වන්නේ රටේ රාජ්‍ය නායකයාගේ ප්‍රධානත්වයෙන්. ඊට අමතරව මේ ප්‍රධාන නිදහස් උත්සවයට තව අංග ගණනාවක් ඇතුළත් වෙනවා. සර්, නිදහස් උත්සවය කියන්නේ ජාතික උත්සවයක් නේද? හරියට හරි. නිදහස් උත්සවය කියලා කියන්නේ ජාතික උත්සවයක්. ජාතික උත්සවයක් කියලා කියන්නේ අපේ රටේ ඉන්න සියලුම ජාතීන් එකට එකතු වෙලා සමරන උත්සව වලට. මේ සර්, මම දැන් ගොඩ වෙලාවක ඉඳන් බලාගෙන හිටියේ. මේ කොඩිය හරිම ලස්සනයි. මේ කොඩිය මැද්දේ සතෙක් වගේ කවුරු හරි ඉන්නවා නේද සර්? අයියෝ මාස්ටර් ගුරු, ඔයා මේ සතාව දන්නේ නැද්ද? මාස්ටර් ගුරු පුතේ අපේ ලෝකෙට අලුත් කෙනෙක්නේ. ඒක නිසා මාස්ටර් ගුරුට මේවා ගැන ලොකු අවබෝධයක් නැහැ. මාස්ටර් ගුරු, මේ සතාට අපි කියන්නේ සිංහයා කියලා. ඒ විතරක් නෙමෙයි, ජාතික කොඩිය ගැන අපිට තව ඉගෙන ගන්න ගොඩාක් කරුණු කාරණා තියෙනවා. අපි මේවා එකින් එක කතා කරමු. අර ඒ වගේම අර මොනවද මන්ද කොළ වගේක්ද කොහෙද තියෙනවා වගේ පේනවා. ඔව්, අපි ඒවා ගැනත් කතා කරමු. හොඳයි. මාස්ටර් ගුරු, මාස්ටර් ගුරු කිව්වනේ මාස්ටර් ගුරුට මේ කොඩියේ තියෙන ප්‍රධානම සංකේතය විදිහට පේන්නේ මොකද්ද? සිංහයා නේද සර්? ඔව්. කඩුවක් අතින් ගත්තු සිංහයා. අපේ ජාතික කොඩියේ තියෙන ප්‍රධානම සංකේතය තමයි කඩුවක් අතින් ගත්තු සිංහයා. මේ කඩුවක් අතින් ගත්තු සිංහයාගෙන් පුතේ කියන්නේ පුංචි දුවල පුතාලා දන්නවනේ අපේ රටේ ඉන්න ප්‍රමාණයෙන් වැඩිම ජාතිය මොකද්ද? සිංහල. සිංහල ජාතිය. එහෙනම් මේ කඩුවක් අතින් ගත්තු සිංහයාගෙන් පෙන්වන්නේ පුතේ සිංහල ජාතිය. මාස්ටර් ගුරු කිව්වනේ මේ කඩුවක් අතින් ගත්තු සිංහයාට අමතරව මේ කොළ වගේ හතරක් තියෙනවා කියලා. ඔව්. මාස්ටර් ගුරු හරි. හැබැයි මේවා නිකන් කොළ නෙමෙයි. මේවට අපි කියන්නේ බෝ කොළ, නැත්තම් බෝපත් කියලා. මේ බෝපත් හතරෙන් පෙන්වන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණ හතර. සර්. ඔව් සෙනෙත්, අහන්න. කැවිලි කොළ පාට තීර වලින් කියන්නේ මොකක්ද? පුංචි දුවල පුතාලට පේනවා ජාතික කොඩියේ පාට වර්ග කීපයක්ම තියෙනවා. ඒ අතරින් ප්‍රධාන පාට දෙකක් තමයි මේ තැඹිලි පාටයි කොළ පාටයි කියලා කියන්නේ. මාස්ටර් ගුරු, අපේ ලංකාවේ ඉන්නවනේ ජාතීන් කීප දෙනෙක්ම. ඉතින් මේ තැඹිලි පාටයි කොළ පාටෙනොයි කියන්නේ මාස්ටර් ගුරු, දෙමළ මුස්ලිම් ඇතුළු අනෙකුත් ජන කොටස් තමයි මේ තැඹිලි පාටයි කොළ පාටෙනොයි විස්තර කරන්නේ. ඊට අමතරව පුංචි දුවල පුතාලට පේනවද මේ ජාතික කොඩියේ වැඩිපුරම තියෙන්නේ මොන පාටද? රතු පාට. රතු පාටෙන් කියන්නේ ජාතික අභිමානය ගැන. එහෙනම් අපි දැන් කාරණා කීපයක්ම ඉගෙන ගත්තා. කඩුවක් අතින් ගත්තු සිංහයා, බෝපත් හතර, තැඹිලි පාට, කොළ පාට තීරුව. තව එක දෙයක් ඉතුරු වෙලා තියෙනවා. පුංචි දුවල පුතාලට පේනවද මේ කොඩිය වටේටම
කහපාටින් තීරුවක් ගිහිල්ලා තියෙනවා. පේනව නේද? ඔව්. මේ කහපාට තීරුවෙන් තේරුම් දෙකක් කියනවා. එක තේරුමක් තමයි ජාතියේ තියෙන එකමුතු බව. අනිත් එක අපි අර ඕනම දෙයක හොඳ නිමාවක් තියෙන්න ඕනි කියනවනේ. එහෙනම් ජාතික කොඩියෙත් හොඳ නිමාවක්. අපි ඉංග්‍රීසියෙන් නම් කියනවනම් ෆිනිෂින් එකක් තියෙන්න ඕනි නිසා තමයි මේ වගේ ලස්සන කහපාට තීරුවක් කොඩිය වටේට තියෙන්නේ. අර ඉරක් වගේ ලස්සනට මේ වටේට ගිහිල්ලා තියෙනස. ඒකෙන් අර අමුතුම ලස්සනක් ඇවිල්ලා තියෙනවා. හරියට හරි. කොඩියට හොඳ ලස්සන නිමාවක් එනවා මේ වටේට තියෙන කහපාට තීරුව නිසා. ඒත් එක්කම මේ වටේට තියෙන කහපාට තීරුව කොතනකින්වත් වෙන් වෙලා නැහැ. ආන්න ඒකෙන් පෙන්නනවා ජාතීන් අතර අසමගියක් නැහැ. බොහොම සමගියෙන් එකට එකතු වෙලා ජාතියේ එකමුතුවක් විදියට කටයුතු කරනවා කියන එක මේ වටේට තියෙන කහපාට තීරුවෙන් කියනවා. මේ එතකොට සර් මේ ඔය කොඩිය පාවිච්චියට ගන්න මොනවාගේ වෙලාවවලටද? ඔව්. මාස්ටර් ගුරු අපි කොඩිය පාවිච්චියට ගන්නවට අපි කියන්නේ කොඩිය ඔසවනවා කියලා. ඉතින් ජාතික කොඩිය ඔසවන අවස්ථා කීපයක්ම තියෙනවා. ජෙනිරුට කියන්න පුළුවන්ද ජාතික කොඩිය ඔසවන ප්‍රධාන අවස්ථාව? රාජ්‍ය නායකයෙක් පිළිගන්න වෙලාවට ජාතික කොඩිය ඔසවනවා. සෙනෙත්යත් එකක් කියමු බලන්න. රජයේ විවිධ උත්සව උත්සවවලදී ඔසවනවා නේද? හරියට හරි. තව අපේ ඉස්කෝලේ ස්පෝර්ට් මීට් එකේදී ඔසවනවා. හරියට හරි. දැන් මේ අද අපි ලෑස්ති උනේ මේ කොඩිය ඔසවන්න මොන උත්සවයකටද? නිදහස් උත්සවයට. අපි ජාතික කොඩිය ඔසවන ප්‍රධානම අවස්ථාවක් තමයි නිදහස් උත්සවය කියලා කියන්නේ. අන්න නිදහස් උත්සවයේදී අපි ජාතික කොඩිය රාජනායකයාගේ අතින් බොහොම අභිමානවත්ව ඔසවනවා. ඊට අමතරව පුංචි දුවල පුතාලා කියපු උත්තරත් හරි. ත්‍රිවිධ හමුදා උත්සවවලදී රාජ්‍ය නායකයෝ පිළිගන්නකොට, රජයේ විවිධ උත්සවවලදී, පාසලේ තියෙන විවිධ උත්සවවලදී අපි ජාතික කොඩිය එසවීම කරනවා. ගොඩක් වෙලාවලදී ඔය කොඩිය පාවිච්චියට ගන්නවා, කොඩිය උසවනවා නේද සර්? අනිවාර්යෙන්. අපේ රටේ තියෙන වැදගත්ම කොඩිය ජාතික කොඩිය නිසා අපි ජාතික මට්ටමින් කරන උත්සවවලදී අනිවාර්යෙන් අපේ රටේ තියෙන ජාතික කොඩියට මුල් තැන ලබා දෙනවා. ඒක නිසා බොහෝමයක් උත්සවවලදී මේ ජාතික කොඩිය අපි ඔසවලා තියෙනවා. පුංචි දුවල පුතාලා අහලා තියෙනවද මෙන්න මෙහෙම වචනයක්. ජාතික කොඩිය අඩකුඹු කරනවා කියන වචනේ. හරි. පුංචි දුවල පුතාලා අහලා නෑ වගේ මට පේන්නේ. මේ මොකද්ද සර් මේ ඒ අඩකුඹු කරනවා කියලා කියන්නේ? හරි අමුතු වචනයක් නේ. මාස්ටර් ගුරු, ජාතික කොඩිය අඩකුඹු කරනවායි කියලා කියන්නේ ජාතික කොඩිය කොඩිගහේ සම්පූර්ණයෙන් ඔසවන්නේ නැතුව කොඩිගහේ අතරමැදක් භාගයක් විතර වෙනකන් ජාතික කොඩිය ඔසවනවට තමයි අඩකුඹු කරනවා කියලා කියන්නේ. ජාතික වශයෙන් ශෝකී දිනවලදී තමයි අපි ජාතික කොඩිය අඩකුඹු කරන්නේ. එහෙම නැත්නම් ජාතික කොඩිය සම්පූර්ණයෙන් කොඩිගහේ ඔසවන්නේ නැතුව ජාතික කොඩිය භාගයක් කොඩිගසේ ඔසවන්නේ. සාමාන්‍යයෙන් අපි එහෙම කරන්නේ ජාතික වශයෙන් ශෝකයට පත් වෙන දවස්වලදී. සාමාන්‍යයෙන් වැදගත් රාජ්‍ය නායකයෙක්ගේ අභාවයකදී, ප්‍රවීණ රටේ ඉන්න ප්‍රවීණ පුද්ගලයෙක්ගේ අභාවයකදී, රටට විපත් කාලයක් ආවම, ඒකෙන් ජනගහනයෙන් විශාල පිරිසකට හානියක් වුණාම, මෙන්න මේ වගේ අවස්ථාවන් වලදී අපි ජාතික කොඩිය සම්පූර්ණයෙන් එසවීම කරන්නේ නැහැ. අන්න ඒ වගේ වෙලාවට කොඩිගහේ භාගෙට, එහෙම නැත්නම් ජාතික කොඩිය අඩකුමු කරලා තමයි අපි ඔසවන්නේ. පුංචි දුවල පුතාලට මතක නැතු ඇති, අපේ රටේ ප්‍රවීණ කලාකරුවන්, කීර්තිමත් දේශපාලඥයන් වගේ අයගේ අභාවයන් වලදී අපි ජාතික කොඩිය සම්පූර්ණයෙන් එසෙව්වේ නැහැ. අඩකුඹු කරලා තමයි එසෙව්වේ. තව කාරණාවක් කියන්න ඕනි. අපි ජාතික කොඩිය ඔසවල අවසන් වූ හැටියේ තව කාර්යයක් කරනවා. ඒ තමයි ජාතික කොඩිය ඔසවල අවසන් වුණ හැටියේ මාස්ටර් ගුරු අපි අනිවාර්යෙන් ජාතික ගීය ගායනා කරනවා. පුංචි දුවල පුතාලා දන්නවද අපේ රටේ ජාතික ගීය නිර්මාණය කරලා තියෙන්නේ කවුද කියලා? හරියට හරි. ආනන්ද සමරකෝන් මහත්මයා නිර්මාණය කරපු නමෝ නමෝ මාතා කියන ජාතික ගීය තමයි අපි මුල් වරට භාවිතා කරේ. මේ ජාතික ගීය ඉස්සෙල්ලාම අපි භාවිතා කරේ අපිට නිදහස ලැබුණු 1948 පෙබරවාරි 4 වෙනිදා. එදා තමයි
ජාතික ගීය අපි මුල් වරට ගායනා කරේ. පසුව ජාතික ගීය පොඩි පොඩි වෙනස්කම් කරලා අපි දැන් භාවිතා කරන්නේ ශ්‍රී ලංකා මාතා කියන අපේ ජාතික ගීය. පුංචි දුවල පුතාල අහලා තියෙනවද ජාතික ගීය ගායනා කරනකොට අපි ඉන්න ඕනි නිවැරදි ඉරියව්වක් තියෙනවා. මොකද්ද මේ අපි ඉන්න ඕනි නිවැරදි ඉරියව්ව? ඔව් සෙනෙත්ත කියන්න බලන්න. සීරුවෙන් ඉරියව්ව. හරියට හරි. මාස්ටර් ගුරු අපි ජාති හරි අපි බලමු සීරුවෙන් ඉරියව්වෙන් ඉන්නවා කියලා කියන්නේ මොකද්ද කියලා. සමහරු ඉතින් ඉන්නේ මේ සීරුවෙන් ඉරියව්ව කියලා කියන්නේ ශරීරය කෙලින් කරගෙන හිටගෙන ඉන්න එකට කියලා. නෑ වැරදි. සීරුවෙන් ඉරියව්ව කියනකොට අපි අපේ ශරීරයේ තියාගන්න ඕනි නිවැරදි පිළිවෙලක් තියෙනවා. අපි බලමු දැන් සීරුවෙන් ඉරියව්වෙන් ඉන්නකොට කොහොමද අපි අපේ ශරීරය හරි විදිහට තියාගෙන ඉන්නේ කියලා. ජෙනිරු එන්නක පොඩ්ඩක් ඉස්සරහට. හරි. දැන් මම ජෙනිරුගෙන් පෙන්නනවා කොහොමද සීරුවෙන් ඉරියව්වෙන් නිවැරදිව ඉන්න ඕනි කියලා. රයිට්. මාස්ටර් ගුරු මෙන්න මේ විදිහට තමයි අපි ජාතික ගීය ගායනා කරනකොට හිටගෙන ඉන්න ඕනේ. රයිට්. අපි අපේ ශරීරය කෙලින් තියාගන්න ඕනේ. අපි අපේ ශරීරය කෙලින් එහෙම නැත්නම් ඍජුව තියාගන්න ඕනේ. ඒත් එක්කම අත් දෙක මිට මොලවලා ශරීරයේ කෙලින් පාද කෙලින් මෙන්න මේ කලිසමේ ඉර කෙලින් අපි මෙන්න මේ විදිහට මිට මොලවලා තියාගෙන ඉන්න ඕනේ. දැන් මේ මෙයා ඉන්නේ මේ විදිහට. ඒත් එක්කම ශරීරය මේ විදිහට කෙලින් තියාගන්න ඕනේ. කෙලින් තියාගෙන හිස තියාගන්න ඕනි ඇස් මට්ටමින්. හිස ඕනවට වැඩිය ඔසවන්නේ නැහැ. පහළ බලන්නෙත් නැහැ අපි, උඩ බලන්නෙත් නැහැ. අපි හරියටම අපේ ශරීරයේ ඇස් මට්ටම කෙලින් හිස තියාගන්න ඕනි. අනිත් දෙක තමයි කකුල් දෙක. කකුල් දෙක අපි මෙහෙම තියාගෙන හිටියොත් වැරදි. අපි කකුල් දෙක තියාගන්න ඕනි මෙන්න මේ V අකුරේ හැඩයට. V අකුරේ හැඩයට තමයි පාද දෙක තියාගෙන ඉන්න ඕනි. ඒත් එක්කම ශරීරය කෙලින් තියාගෙන මෙන්න මේ විදියට ඉදිරිය බලනවා. මෙන්න මේ ඉරියව්වෙන් තමයි මාස්ටර් ගුරු අපි ජාතික ගීය ගායනා කරනකොට නිවැරදි පිළිවෙලට හිටගන්න ඕනි. හරි. හොඳයි. දැන් අපි ජාතික ගීය ගායනා කරනකොට ඉන්න ඕනි නිවැරදි ඉරියව්ව ගැන කතා කරා. ඒ කියන්නේ සීරුවෙන් ඉරියව්වෙන් ඉන්න ඕනි කියලා කතා බහ කළා. හොඳයි. ජාතික කොඩියේ අපි කිව්වා අපේ රටේ ඉන්න විවිධ ජාතීන්ව නිරූපණය කරනවා කියලා. සෙනෙත්යා මොනවද අපේ රටේ ඉන්න විවිධ ජාතීන්? සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග, අනිකුත් ජාති. හරියට හරි. අපේ රටේ ප්‍රධාන ජාතීන් හතරක් ඉන්නවා. ඒ තමයි සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග. ඊට අමතරව ආදිවාසීනුත් අපේ රටේ ඉන්න ප්‍රධාන ජන කොට්ටාශයක් විදිහට හඳුන්වනවා. අපේ රටේ ඉන්න මේ ප්‍රධාන ජාතීන් ගැන කතා කරන්න මාස්ටර් ගුරු අද අපේ පන්තියට බොහෝම අපූර්ව යාළුවෝ ටිකක් ඇවිල්ලා ඉන්නවා. හා කියනකොටමත් ඒගොල්ලෝ මේ මග එනවා. ෂා. ඒගොල්ලන්ගේ ඇඳුම හරිම ලස්සනයි සර්. ඒකනේ නං නේද? සුදු පාටින් නැඳගෙන නිකම්මත් නෙමේ ඇවිල්ලා තියෙන්නේ. හොඳ ලොකු කැම්පින් ආනකුත් අරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. හොඳයි. එන්නකො තරුපති රොණාලි. දෙන්නටම ආයිබෝන්. ආයිබෝන්. හරි. රොණාලි, තරුපති ඔය දෙන්නට ආයිබෝන්. ආයිබෝන් සර්. හොඳයි. ඉතින් දෙන්න මේ අද උදේම කොහෙද ගියේ? සර්, අපි මේ පන්සලට ගියා. පන්සලට ගිහිල්ලා එන ගමන්. හොඳයි. ඉතින් පන්සලට ගිහිල්ලා ඔය දෙන්න ආගමික වතාවත් එහෙම කරාද? චෛත්‍ය වන්දනා කළා. හ්ම්. ඊට පස්සේ බෝධීන් වහන්සේට ආගමික වතාවත් සිදු කළා. හ්ම්. ඊටත් පස්සේ බුදු පිළිම වහන්සේට වන්දනා කළා. හොඳයි. රොණාලි, තරුපති දෙන්න ආගමික ස්ථානෙට එහෙම නැත්නම් පන්සලට ගිහිල්ලා වන්දනා කරන්න ඕනි නිවැරදි පිළිවෙලටම වන්දනා කරලා තියෙනවා. බොහොම හොඳයි. මට පේනවා රොණාලි, තරුපති දෙන්නම සුදු පාට බොහොම සංවර ඇඳුමකින් සැරසිලා තමයි අද අපේ පන්තියට ඇවිල්ලා ඉන්නේ. කියන්න පුළුවන්ද ඔය දෙන්න ඔය ඇඳන් ඉන්න ඇඳුම ගැන පුංචි විස්තරයක්? සර්, මම ඇඳන් ඉන්නේ ළමාසාලි. හ්ම්. ඒ වගේම අපේ ජාතික ඇඳුම තමයි ඔසරියා හැට්ටේ. එතකොට තරුපති ඇඳන් ඉන්න ඇඳුම? සර්, මම ඇඳන් ඉන්නේ මේ ජාතික ඇඳුම.
මේක තමයි අපේ ජාතික ඇඳුම. හොඳයි. සිංහල පිරිමි අයගේ ජාතික ඇඳුම තමයි මාස්ටර් ගුරු ජාතික ඇඳුම කියලා කියන්නේ. ඒත් එක්කම සිංහල කාන්තාවෝ ඔසරිය අඳිනවා. ඊට අමතරව ගැහැණු දරුවෝ ළමා සාරිය අඳිනවා. ඉතින් ඔය දෙන්නගෙන් කාට හරි තව කියන්න පුළුවන්ද ඔය දෙන්නගේ ආගම මොකක්ද අදහන? ඒත් එක්කම ආගම ගැන පුංචි විස්තරයක් කරන්න පුළුවන්ද? සර් අපේ ආගමේ ආගමික ශාස්ත්‍රූවරයා තමයි බුදුරජාණන් වහන්සේ. හරියට හරි. අපේ බෞද්ධ ආගමේ ඉන්න ආගමික ශාස්ත්‍රූවරයා තමයි බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. එතකොට අපි ආගම අදහන්න කොහෙටද යන්නේ? පන්සලට. අපි සාමාන්‍යයෙන් අපේ ආගමික කරුණු එකතු කරලා පොතක පතක සඳහන් කරනවා. මොකද්ද අපේ ආගමික කරුණු එකතු කරලා සටහන් කරලා තියෙන පොත? ත්‍රිපිටකය. හරියට හරි. එහෙනම් අපි බෞද්ධ ආගම ගැන ගොඩාක් කරුණු කාරණා ඉගෙන ගත්තා. අපේ ආගමික ශාස්ත්‍රූවරයාණන් වහන්සේ කවුද? ඊට පස්සේ අපේ ආගමික ස්ථානය, අපේ ආගමික ග්‍රන්ථය මොකද්ද? තව එකක් මට අමතකුණා. බෞද්ධ ආගමේ තියෙන ආගමික සංකේතය මොකද්ද තරුපති? සර් අපේ ආගමේ ආගමික සංකේතය තමයි ධර්ම චක්‍රය. හරියට හරි. හොඳයි. ඉතින් සිංහල ජාතිය ගැන අපි කරුණු කාරණා කීපයක්ම කතා කළා. මේ දෙන්නගේ ඇඳුම් පැළඳුම් ගැන කතා කළා. ඊට අමතරව බෞද්ධ ආගම ගැන කතා කළා. සිංහල ජාතිය ගැන කතා කරා. ගොඩාක් කරුණු කතා බහ කළා. හරි. අපි එහෙනම් රොනාලිටයි තරුපතිටයි දෙන්නටත් අපි අපේ පන්තියෙන් වාඩි වෙන්න කියලා බලමු තව දෙන්නේ ක්ලාස්ති පිට ඉන්නවා අපේ පන්තියට එන්න. අන්න එනවා එනවා එනවා. කවුද මේ එන්නේ? අපේ මීනදුවයි තංගවේලු පුතයි තමයි මේ එන්නේ. මේ මාස්ටර් ගුරු ඒ දෙන්නත් එන්නේ හිස් අතින් එහෙමනම් නෙමෙයි. ඔව් ඒක තමයි සර්. අනික මේ ඒගොල්ලන්ගේ ඇඳුම වෙනස් හැබැයි හරිම ලස්සනයි සර්. හරි. අපි ඒ ගැන පන්තියට ඒ දෙන්න ආවට පස්සේ කතා කරමු. එන්න එන්න. මීනයි තංගවේලුයි ඇවිල්ලා තියෙන්නේ රසම රස කැම්පි ගානක් අරගෙන. අපි මේවා ගැන අපි ඊළඟට කතා කරමු. ඉතින් දෙන්නම වණක්කම් කියලා පිළිගන්නවා. හරි. එන්නකෝ. මීනයි තංගවේලුයි මේ උදේම කොහෙද ගියේ? සර් අපි කෝවිලට ගියා. කෝවිලට ගියා. කෝවිල කියලා කියන්නේ මාස්ටර් ගුරු දෙමළ ජාතිකයන්ගේ ආගමික ස්ථානය. හොඳයි. ඊට අමතරව ඕගොල්ලන්ගේ ආගමේ ආගමික ශාස්ත්‍රූවරයා කවුද? ශිවදේවියෝ. එතකොට මීනා ඕගොල්ලන්ගේ ආගමේ තියෙන නැත්නම් Hindu ආගමේ තියෙන ආගමික සංකේතය මොකද්ද? ත්‍රිශූලය. හරි. එහෙනම් අපේ මීනගේ තංගවේලුගේ ආගම තමයි Hindu ආගම කියන්නේ. මේ Hindu ආගමේ මාස්ටර් ගුරු ආගමික සංකේතය ත්‍රිශූලය, ආගමික ශාස්ත්‍රූවරයා තමයි ශිවදේවියන් කියලා කියන්නේ. ඊට අමතරව මීනයි තංගවේලුයි තමන්ගේ ආගමික කටයුතු කරන්න යන ආගමික ස්ථානයට අපි කියන්නේ කෝවිල කියලා. ඉතින් මට පේනවා මාස්ටර් ගුරුටත් පේනවා අපේ පන්ති අනිත් යාළුවන්ටත් පේනවා මීනයි තංගවේලුයි බොහොම ලස්සන ඇඳුම් දෙකක් ඇඳගෙන තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මීනා, මීනාට කියන්න පුළුවන්ද මීන ඔය ඇඳන් ඉන්න ඇඳුම ගැන පුංචි විස්තරයක්? මම මේ ඇඳන් ඉන්න සාය, ඒ වගේම ඔළුවේ මල්කැල සීමත් අපේ ඇඳුමේ කොටසක්. එතකොට තංගවේලු සර් මම මේ ඇඳන් ඉන්නේ වේට්ටියයි බැනියම දෙමළ පිරිමියාට අනන්‍ය ඇඳුම තමයි මේක. හරි. මාස්ටර් ගුරු අපේ දෙමළ ජාතිකයන්ට අනන්‍ය වෙච්ච ප්‍රධාන ඇඳුමක් තියෙනවා. විශේෂම කාන්තාය සාරිය අඳිනවා. සාරියට අමතරව මේ මීනා පුළුවේ ගහගෙන ඉන්නවා වගේ මල් ගැවසීමත් කරනවා. තංගවේලු නම් අද වෙන ඇඳුමක් තමයි ඇඳගෙන ඇවිල්ලා තියෙන්නේ. හැබැයි දෙමළ පිරිමියාගේ ජාතික ඇඳුම වෙන්නේ වේට්ටියයි බැනියමයි. හොඳයි. ඉතින් අපි දෙමළ ජාතිකයන්ගේ ආගම Hindu ආගම විදිහටත් ඒත් එක්කම ඒගොල්ලන්ගේ ආගමික සංකේත ආගමික ශාස්ත්‍රූවරයා මට තව එක දෙයක් අමතකුණා. මේ මීනටයි තංගවේලුටයි කියන්න පුළුවන්ද මේ අපේ Hindu ආගමේ ආගමික කරුණු එකතු කරලා සටහන් කරලා තියෙන විශේෂ පොතක් තියෙනවා මේ පොතට? එහෙම නැත්නම් ආගමික ග්‍රන්ථෙට කියන නම කියන්නේ මොකද්ද? හරියට හරි. භගවත් ගීතාව. එහෙනම් අපි දෙමළ ජාතියට
අදාළව කරුණු කීපයක් ඉගෙන ගත්තා. එකක් තමයි මේගොල්ලන්ට ආවේනික ඇඳුම් පැළඳුම් මොනවද? ඒත් එක්කම දෙමළ ජාතියේ ආගම තමයි හින්දු ආගම කියලා කියන්නේ. ඊට අමතරව ඒගොල්ලන්ගේ ආගමේ ආගමික ශාස්ත්‍රූවරයා, ආගමික ස්ථානය, ආගමික සංකේතය මෙන්න මේවා අද අපි කතා බහ කළා. එහෙනම් මීනටයි තංගවේලුටයි මාස්ටර් ගුරු අපේ පන්තියෙන් වාඩි වෙන්න කියලා කියමු. ඉන්න. ඔය දෙන මෙතනින් වාඩි. හොඳයි. ඉතින් දැන් අපි ජාතීන් වර්ග දෙකක් ගැන කතා කරා. ජෙනිරු, කවුරු කවුරු ගැනද අපි දැන් මේ කතා කරේ? සිංහල ජාතියයි දෙමළ ජාතියයි. හරියට හරි. හැබැයි මාස්ටර් ගුරු තව ජාතීන් වර්ග දෙකක් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් ඒක ගැන කතා කරන්න තව අපූරු යාළුව දෙන්නෙක් අන්න ලෑස්ති වෙලා ඉන්නවා අපේ පන්තියට එන්න. ඒ දෙන්නත් බොහෝම ලකේට ලෑස්ති වෙලා ඕන් දැන් මේ පන්තියට එන ගම. ආන්න එනවා මාස්ටර් ගුරු. ඒ දෙන්නත් බොහෝම ලකේට ලෑස්ති වෙලා එනවා. බලන්න කුස මේ හැමෝටම වැඩි ඒ දෙන්නගේ ඇඳුම් දෙක වෙනස්නේ. ඒකනේ මාස්ටර් ගුරු, අපේ රටේ ජාතීන් විවිධ වර්ගයෙන් ඉන්නවා. මේගොල්ලන්ගේ හැම ලක්ෂණයක්ම එකිනෙකට වෙනස්. ඉතින් අස්සලාම් අලිකුම්. වාලිකුම් සලාම් සර්. මේ මාස්ටර් ගුරු, ඔව් සර්, පන්තියට දැන් එක එක කෑම වර්ග නම් එනවා. මට නම් බලාගෙන ඉන්නත් අමාරුයි. ඒකනේ අපි මේවා ගැනත් මාස්ටර් ගුරු අනිවාර්යෙන් කතා බහ කරමු. හරි සර්. ඉතින් ආලියා දුවයි මොහොමඩ් පුතයි එන්නකෝ. දෙන්න අද උදේම කොහෙද ගමනක් ගියාද? ඔව් සර්, අපි දුර ඥාතියෙක් බලන්න ගියා. දුර ඥාතියෙක් බලන්න යන ගමන් අපේ පන්තියටත් ගොඩ වෙලා තියෙනවා. ඉතින් ආලියා දුවට කියන්න පුළුවන්ද ආලියා දුවගේ ආගම ගැන පුංචි විස්තරයක්? අපේ ආගමික ශාස්ත්‍රූවරයා තමයි සර් නබිනායකතුමා. අපේ ආගමික ග්‍රන්ථය අල් කුරානයේ කියලා අපි නම් කරලා තියෙනවා. එතකොට මේ ආලියා ආලියා දුවගේ ආගම, එහෙම නැත්නම් අපි ආගමට කියනවා ඉස්ලාම් ආගම කියලා. මේ ඉස්ලාම් ආගමේ තියෙන ආගමික සංකේතය මොකද්ද? අඩ සඳහා තරු. එතකොට මොහොමඩ් පුතා, සාමාන්‍යයෙන් ඕගොල්ලෝ ආගම අදහන්න කොහෙටද යන්නේ? මස්ජිදයට සර්. මස්ජිදයට. මාස්ටර් ගුරු, අන්න ඉස්ලාම් ආගම ගැන අපි තොරතුරු කීපයක්ම කතා කළා. ඉස්ලාම් ආගමේ ආගමික ශාස්ත්‍රූවරයා නබිනායකතුමා, ඒත් එක්කම ආගමික සංකේතය අඩ සඳහා තරුව. ඉස්ලාම් ආගමේ ආගමික කරුණු එක් රැස් කරලා සටහන් කරලා තියෙන පොත අල් කුරානය. ඒත් එක්කම ඉස්ලාම් ආගමේ අය තමන්ගේ ආගම අදහන්න යන්නේ මස්ජිදයට කියලා ඉගෙන ගත්තා. මාස්ටර් ගුරු ආලියායි මොහොමඩ් පන්තියට එද්දිම කිව්වනේ මේ දෙන්නගේ ඇඳුම් දෙක අර හතර දිනාටම වැඩිය වෙනස් කියලා. ඔව්, ඇත්තටම ඇත්ත. මේ දෙන්නගේ ඇඳුම් දෙක අර හතර දිනාටම වැඩිය වෙනස්. අපි ඒගොල්ලන්ගෙන් අහලා දැනගමු ඒගොල්ලන්ට ආවේනික වෙලා තියෙන මේ ඇඳුම ගැන විස්තරයක්. ආලියා දුව, මොකද්ද ආලියා දුව ඇඳන් ඉන්න මේ ඇඳුම? මම ඇඳලා තියෙන්නේ සර් අබායා ඇඳුමයි හිජාබයයි. එතකොට අපේ මොහොමඩ් පුතා, සර් මම අද ඇඳන් ඇවිල්ලා තියෙන්නේ ජුම්බා ඇඳුම. ඊට අමතරව අපි තොප්පිය හිස පැලදීමත් කරනවා. මුස්ලිම් කාන්තාවගේ ආවේනික ඇඳුම විදිහට අපි හඳුන්වන්නේ අබාය ඇඳුමයි ඉජාහප් පළඳනාවයි. මේ ආලියා මේ පළඳලා තියෙන ඉජාහප් පළඳනාව. ඒත් එක්කම මුස්ලිම් පිරිමි ජාතිකයෝ ජුබ්බා ඇඳුම කියන මේ ඇඳුම අඳිනවා. ඊට අමතරව ඒගොල්ලෝ තොප්පිය පැලඳීමත් කරනවා. මේ ඇඳුම් දෙකත් හරිම ලස්සනයි සර්. මේ මම මේ ටික වෙලාවකින් හිතුවේ මෙහෙට ආපු දවසේ සර් මම දැක්කා මේ සම්පූර්ණයෙන්ම මූණ වහගෙන එහෙම ඇඳුමක් ඉන්න කට්ටියක්. මොඳ ප්‍රශ්නයක් මාස්ටර් ගුරු ඇහුවේ. ආලියා දුව, මාස්ටර් ගුරු කියනවා එයා දැක්කලු මේ සම්පූර්ණයෙන් මූණ වහගෙන මේ ආලියා දුවගේ ඇඳුම වගේම ඇඳුමක් ඇඳගෙන ඉන්න කෙනෙක් දැක්කා කියලා. ඇත්තටම මාස්ටර් ගුරු ඒ කවුරු ගැනද කියනවා ඇත්තේ? සර් මුස්ලිම් ගැහැණු අය ගැන තමයි මාස්ටර් ගුරු කියන්නේ. එතකොට ඒ ඇඳුමට කියන්නේ මොකක්ද? අබායාව හා ෆර්දාව. අබායාව හා ෆර්දාව. ඒකෙන් තමයි අර මාස්ටර් ගුරු දැකලා තියෙන මුළු මූණම වහගෙන ඉන්න ඇඳුමක් දැක්කයි කියලා. ඒකත් මුස්ලිම් කාන්තාවට ආවේනික වෙච්ච ඇඳුමක්. හොඳයි. එහෙනම් අපි මොහොමඩ් පුතාටයි අපි ආලියා දුවටත්
අපි පන්තියට ඇවිල්ලා වාඩි වෙන්න කියලා ආරාධනා කරනවා. එන්න දෙන්නම්. හොඳයි. තව එක જાතියක් ඉතුරුයි. කතා කරන්න දෙයක් නැහැ. ඒගොල්ලොත් ළඟ ළඟම එනවා. අපේ එලීනා දුවයි ජෝර්ජ් පුතයි දෙන්නත් පරට බරේ උස්සගෙන පන්තිය පැත්තට එනවා මට පේනවා. මේගොල්ලොත් මේ වෙනස් විදිහේ හරිම ලස්සන ඇඳුමක් අඳන් ඉන්නේ. ඇඳුම් විතරක් නෙමෙයි. කෑමත් ගොඩක් ගෙනල්ලා. ඒකනේ. ඇඳුම් විතරක් නෙමෙයි. හැමෝම අත පුරෝලා කෑමත් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දෙන්නම් පිළිගන්නවා අපේ පන්තියට. Good morning, sir. ඉතින් එලීනායි ජෝජුයි කොහෙද මේ ගමනක් ගිහිල්ලා එන ගමන්ද නැත්නම් ගමනක් යන ගමන්ද? සර් හැමදාම ඉරිදා උදේම අපි පල්ලි යනවානේ. අදත් පුරුදු විදිහට පල්ලි ගියා. හොඳයි. අපේ මේ පන්තියට ආපු හැමෝම ආගමික ස්ථානවලට ගිහිල්ලා ආගම වැඳ පුදාගෙන තමයි පන්තියට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක බොහොම හොඳ කාරණාවක්. හොඳයි. අපේ එලීනා දුවයි ජෝර්ජ් පුතාගෙනුයි මං අහනවා. මට පේනවා දෙන්නම බොහොම ලස්සන ඇඳුම් දෙකක් ඇඳන් ඇවිල්ලා තියෙනවා නේද මාස්ටර් ගුරු? ඔව් සර්. හරි. අපි එලීනා දුවටයි ජෝර්ජ් පුතාටයි කියනවා තමන් මේ ඇඳන් ඇවිල්ලා ඉන්න ඇඳුම් ගැන පොඩි විස්තරයක් කරමු. ජෝර්ජ්ගෙන් අහමු මුලින්ම. සර් මම මේ ඇඳන් ඉන්නේ යුරෝපියානු. මේකට අද්දිග කමිස, කලිසම, ටයි පාටිය, සපත්තු. එතකොට කෝට් එකත් ඇතුළත් වෙනවා. බර්ග පිරිමි අය අඳින්නේ යුරෝපීය ඇඳුම. මේ යුරෝපීය ඇඳුමට අයිති වෙන ඒවා සේරම ජෝර්ජ් පුතා කිව්වා. අධික කමිසය, කලිසම, සපත්තු දෙක, ටයිපටිය, කබාය මේ සියලුම ඇඳුම් යුරෝපීය ඇඳුමට අයිති වෙනවා. එතකොට අපේ එලී නදුව සර් මේ මං ඇඳන් ඉන්නේ අපේ ජාතීන්ට අනන්වන ගවුම කියන ඇඳුම. ලස්සන තොප්පියකුත් දාගෙන ඉන්නවා. ඊට අමතරව අපි විශේෂ අවස්ථාවලදී තොප්පියකුත් පළඳිනවා. හරි. එතකොට බග කාන්තා පිරිස ඒගොල්ලන්ට අනන්‍ය වෙච්ච ගෞමෙන් සැරසෙනවා. ඊට අමතරව තොප්පිය පැළඳීමත් කරනවා. අපිට කියන්න පුළුවන් ද ඔය දෙන්නට ජෝර්ජ්ගේ එලීනගේ ආගම ගැන පුංචි විස්තරයක්? සර් අපේ ආගම තමයි ක්‍රිස්තියානි ආගම. ඊට අමතරව අපි ආගමික වතාවන් කිරීමට පල්ලියට යනවා. එතකොට දැන් අනිත් හැම ආගමකම ආගමික කරුණු සටහන් කරලා පොතක් පතක් තිබ්බා වගේම අපේ කතෝලික ආගමෙත් ආගමික කරුණු සටහන් කරලා පොතක් ඇදෙනේ. මොකද්ද මේ පොතේ නම? බයිබලය සර්. බයිබලය. එතකොට මාස්ටර් ගුරු අපි කතෝලික ආගම ගැන කරුණු කීපයක්ම ඉගෙන ගත්තා. තවත් එකක් අමතකුණා. එතකොට හැම ආගමකටම ආගමික සංකේතයක් තියෙනවා වගේ කතෝලික ආගමටත් අනිවාර්යෙන් ආගමික සංකේතයක් තියෙන්න එපා. මොකද කතෝලික ආගමේ ආගමික සංකේතය? කුරුසිය තමාසේ. හරි. එහෙනම් අපි කතෝලික ආගම ගැන කරුණු කීපයක්ම ඉගෙන ගත්තා. ආගම අදහන යන ස්ථානය මොකද්ද? ආගමික සංකේතය මොකද්ද? ආගමික කරුණු ඇතුළත් කරලා සටහන් කරලා තියෙන පොත මොකද්ද කියලා ඉගෙන ගත්තා. හැබැයි ওই දෙන්නටම තව එකක් අමතක වුණා. දෙන්නටම අමතක වුණා තමන්ගේ ආගමේ ආගමික ශාස්ත්‍රූවරයා කවුද කියලා. කවුද කතෝලික ආගමේ ඉන්න ආගමික ශාස්ත්‍රූවරයා? ජේසුතුමා සර්. එහෙනම් ආගමික ශාස්ත්‍රූවරයාත් අපි ඉගෙන ගත්තා ජේසුස් වහන්සේ කියලා. ඉතින් අපි එලීනටයි ජෝර්ජ්ටයි දෙන්නටම පාඩි වෙන්න කියලා ආරාධනා කරනවා අපේ පන්තියේ. සර්. සර් හැම දෙයක් ගැනම කතා කරගලා. ඒ උනාට සර් අත්‍යවශ්‍යම දේවල් ගැන කතා කරේ නෑනේ. අර කෑම. හරි. අද අපි විවිධ ජාතීන්ට අයත් ආගම් ගැන, ඒගොල්ලන්ගේ ආගම්වල තොරතුරු ගැන විවිධ කරුණු කතා කළා. ඒගොල්ලන්ගේ ඇඳුම් පැළඳුම් ගැන කතා කළා. හැබැයි අර මාස්ටර් ගුරු කිව්වා වගේ අපිට රසවත්ම පාඩම කතා කරන්න බැරි වුණා. මේ විවිධ ජාතීන්ට ආවේණික වෙච්ච ආහාර වර්ග ගැන කතා කරන්න බැරි වුණා. ඉතින් අපි ඊළඟ කොටසෙන් පුංචි දුවල පුතාලා හැමෝම එකතු කරගෙන මාස්ටර් ගුරුත් එක්ක අපේ මේ ඊළඟට තියෙන රසවත්ම පාඩම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. පුංචි දොළ පුතාලා දැන් හැමෝම නැගිටින්නකෝ බලන්න. හොඳයි. අද පාඩම අපි අවසන් කරන්නයි යන්නේ. හැබැයි මාස්ටර් ගුරු අර මාස්ටර් ගුරු කිව්වා වගේ ඊළඟ පාඩම හරීම රසවත්. හොඳයි. එහෙනම් පුංචි දොළ පුතාලා හැමෝටම ආයිබෝවන්. ආයිබෝවන් සර්. වණක්කම්. වණක්කම් සර්. අස්සලාමු අලයිකුම්. වලයිකුම් සලාම් සර්. ගුඩ් බයි. ගුඩ් බයි සර්.
හොඳයි. හම්බෙමු අපි ඊළඟ පාඩමේ.